ආයුබෝවන් ඉච්චස්කී කුඩි channel එකට ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම ඔයගොල්ලෝත් එක්ක කතා කරන්න යන්නේ ඔයගොල්ලෝ මේ වෙනකොට දන්නා ඔයගොල්ලන්ට ඉඳන ලබා ගන්න නම් ඔයගොල්ලෝ අනිවාර්යෙන් QR code එකක් ගන්න තියෙනවා. දැන් මේ වෙනකොට ජාතික ඉඳන හැඳුනුම් පත. ඉතින් මේ ඉඳන හැඳුනුම් පත ෆෝන් එකකින් වුණත් පෙන්වන්න පුළුවන්. ඒ වුණාට මම ඔයගොල්ලන්ට කියන්න යන්නේ මේක කාඩ් එකක් විතර ඕන ලස්සනට print කර ගන්න පුළුවන් විදිහට හදාගන්න ෆෝන් එකකින් ලේසිම විදිහ ගැන තමයි මම ඔයගොල්ලෝත් එක්ක කතා කරන්න යන්නේ. ඉතින් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට මම ඕගොල්ලෝ කියන්න ඕනේ මේකට කිසිම ඇප් එකක් අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් විනාඩි 4ක් 5ක් ඇතුළත අපිට මේක ලේසියෙන්ම හදා ගන්න පුළුවන්. ඉතින් මම මේ වගේ තව ලස්සන විදිහට හදාගන්න link එක මම පල්ලේ description එකේ දාලා තියන්න. ඉතින් මේ විදිහට මම පල්ලේ description එකේ දාලා තිනවා ඔයගොල්ලන්ට link එකක්. ඉතින් මේ link එක හරහා මේ විදිහට යන්න ඕනේ. ඉතින් ගියාම ඔයගොල්ලෝ ඒකේ අපි දැන් හදන ඉන්ටර්ෆේස් එක ඔයගොල්ලෝ ඩවුන්ලෝඩ් කර ගන්න ඕනේ. මේ විදිහට ඒවලා ලෝඩ් වෙලා ඔයගොල්ලෝ මේ විදිහට image එකක් පෙන්නයි. ඉතින් මේ image එක තමයි අපි දැන් ඩවුන්ලෝඩ් කර ගන්න ඕනේ. ඉතින් මේකට මේ විදිහට ඔයගොල්ලෝ click කර ගන්න. එහෙම ක්ලික් කරගත්තාම ටිකකින් මේ විදිහට ලෝඩ් වෙලා ඔයගොල්ලන්ට පේනයි මේ විදිහට ඉමේජ් එකක්. ඉතින් ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා මේ විදිහට ලෝඩ් වෙනවා තාඩිකලක්. මේ ඉමේජ් එකට තමයි අපි අපේ විස්තර ටික ඇතුළත් කරගන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පේනවා මෙතන උඩ තියෙනවා ඩවුන්ලෝඩ් මාක් එක. ඩවුන්ලෝඩ් මාක් එකට ඔයගොල්ලෝ ක්ලික් කරගන්න. ඊට පස්සේ මේ ඉමේජ් එක ඔයගොල්ලන්ගේ ෆෝන් එකට ඩවුන්ලෝඩ් වෙයි. ඉතින් මම පෙන්නන්නම් මේ විදිහට ඩවුන්ලෝඩ් කරගෙන ඔයගොල්ලන්ට පේනවා මෙතන ඩවුන්ලෝඩින් ෆයිල් කියන නොටිෆිකේෂන් එකක් ඇවිත් තියෙනවා අපිට මේ විදිහට. ඉතින් ෆයිල් එක MB 8ක් විතර ටිකක් නිකන් ඉමේජ් එකට වඩා ටිකක් විශාල ඉමේජ් එකක්. ඉතින් මේක මේ විදිහට ඩවුන්ලෝඩ් වෙයි ඔයගොල්ලන්ගේ ෆෝන් එකට. ඉතින් මේ විදිහට නොටිෆිකේෂන් වලින් ඇදලා බලපුවම අපිට පේනවා මෙතන ඩවුන්ලෝඩ් වෙනවා. මේ විදිහට ඔයගොල්ලන්ගේ මේ ඉමේජ් එකත් මේ විදිහට ඩවුන්ලෝඩ් වෙයි. ඉතින් ඊට පස්සේ තමයි අපිට ඉතුරු වැඩ කටයුතු කරගන්න තියෙන්නේ. ඉතින් දැන් මම මේ විදිහට මේ කොටස කට් කරගන්නවා. ඉතින් මේ විදිහට ඩවුන්ලෝඩ් වෙලා ඉවර වුණා අපේ ඉමේජ් එක. ඉතින් මම මේ විදිහට එතනදී ඕපන් කියලා තිබ්බ මැසේජ් එක උඩ ක්ලික් කරගන්නවා. ඉතින් අපෙන් අහනවා මොන ඇප් එකකින්ද ඕපන් ගන්න ඕනේ කියලා. මම ඉතින් නිකන් මෙතෙන් ගැලරි එකෙන් ඕපන් කරගන්නවා. ඉතින් ඕගොල්ලෝ මම කියනවානේ මේ විදිහට පේන්නේ නැහැ අපිට ඉමේජ් එක. ඉතින් මේ විදිහට තමයි අපිට අනිවාර්යෙන් සිලෙක්ට් වෙන්නේ ඇත්තටම. ඉතින් ඕගොල්ලෝ බය වෙන්න එපා හැම දෙයක් තිබ්බොත්. ඉතින් ඊළඟට ඕගොල්ලෝ ඔයගොල්ලන්ගේ බ්‍රවුසර් එකට යන්න ඕනේ. Chrome බ්‍රවුසර් එකට. හරි මම යන්නේ මගේ Chrome බ්‍රවුසර් එකට. ඉතින් ඕගොල්ලෝ ඉන්ටර්නෙට් යන්න පුළුවන් ඕනම බ්‍රවුසර් එකක් මෙතනදී මේ විදිහට සිලෙක්ට් කරගෙන ඕගොල්ලෝ මේ සර්ච් බාර් එකේ Photopia කියලා सर्च कर डिस्प्ले स्क्रीन මේ විදිහට ඔයගොල්ලෝ ටයිප් කරගන්න සර්ච් බාර් එකේ. ඉතින් මේක ටයිප් කරගන්න තම මේ විදිහට මුලින්ම ඉතින් සයිට් එක ඒකට යන්න ඕනේ මේ විදිහට. මේකේ පල්ලෙහාට යද්දී ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් වෙන එඩිටර් කරන්න පුළුවන් ඉන්ටර්ෆේස් එකක් තියෙනවා. ඉතින් මේ විදිහට තමයි ඉන්ටර්ෆේස් එක තියෙන ඔයගොල්ලෝ පේනවා. මෙතනදී මේ විදිහට එක එක ඔප්ෂන් තියෙනවා. ඉතින් මෙතන ඔයගොල්ලෝ පේන උඩ තියෙනවා ෆයිල් කියලා. ඉතින් මේ ෆයිල් කියන එකට ඔයගොල්ලෝ මුලින්ම ක්ලික් කරගන්න. ඉතින් ඒකට මේ විදිහට ඉන්ටර්ෆේස් එකක් ඕපන් වෙනවා. මෙතනදී මේ ඕපන් කියලා තියෙන එක තමයි ඊළඟට ඔයා ක්ලික් කරගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ ඔයගොල්ලෝගේ ගැලරි එක ඕපන් කරගෙන අපි අර ඩවුන්ලෝඩ් කරගත්ත පිච් එක තමයි මෙතනදී ඇඩ් කරගන්න ඕනේ. ඉතින් මම මේ විදිහට මගේ පිච් එක ඇඩ් කරගන්නවා. ඉතින් ඔයගොල්ලෝ පේනවා මේ විදිහට ඇවිත් යනවා. ඉතින් ඊළඟට ඔයගොල්ලෝ මේ ලේයර්ස් කියලා දැන් මම මේ ඉතලින් පෙන්වන එකට තමයි ඊළඟට ඔයගොල්ලෝ යන්න ඕනේ. ඉතින් එකට ගිහිල්ලා මේ විදිහට මම මේ ඉතලින් පෙන්වන හැම එකකටම ඔයගොල්ලෝ ප්‍රිවියු එකට යන්න. මේකට මේ විදිහට ක්ලික් කරගන්න මේ කළු පාට කොටුවට පල්ලෙහා තියෙන. ඉතින් අනිවාර්යෙන් එකට හරියටම ටික් එක දාගෙන ක්ලික් කරගන්න එක ලේසි වෙන්නේ නැහැ. කියන්නේ ෆෝන් එකෙන් කරන PC එකකින් වුණත් මේක කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතනදී ආපහු බැක් වෙන්න. කියන්නේ අයින් වෙන නිකන්. ඊට පස්සේ ඔයගොල්ලෝ පේනවා මෙතනදී ආපහු මේ විදිහට ඉමේජ් එක එනවා. මෙතනදී ආපහු ෆයිල්ස් වලට ගිහිල්ලා ඕපන් කරගන්න. ඉතින් මෙතනදී ඔයගොල්ලෝ පේනවා ඕපන් මෝ කියනවා. ඉතින් මෙතනදී මේ ඕපන් කරගන්න ඕනේ අපි ඊළඟට අපේ QR එක. මෙතනදී ආපහු ඔයගොල්ලෝ ෆයිල්ස් වලට ගිහලා ඔයගොල්ලෝ ඩවුන්ලෝඩ් කරගත්ත QR එක මෙතනදී ඕපන් කරගන්න ඕනේ. ඉතින් ඔයගොල්ලෝ තේරෙනවා ඇති තේරෙනවා කියලා මම හිතනවා. ඉතින් මොන හරි ප්‍රශ්නයක් තිබ්බොත් අනිවාර්යෙන් පල්ලේ ඇතුළේ කමෙන්ට් බාර් එකේ කමෙන්ට් එකක් දාන්න. ඉතින් මම අනිවාර්යෙන් ඔයගොල්ලෝ පැහැදිලි කරලා දෙන්න. ඉතින් මේ ඉමේජ් එකේ සයිස් එකට ඔයගොල්ලෝ QR එක හදා ගන්න ඕනේ මේ විදිහට. එහෙම හදාගත්තන් පස්සේ ඔයගොල්ලෝ පේන මේ විදිහට අපිට ඒක එහාට මෙහාට ඇදලා හැදලා හදා ගන්න හැකියාවක් තියෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ ෆයිල් කියලා දෙනවා. ඉතින් මේ ෆයිල් එකට ගිහලා මෙතන මේ ඊතලෙන් පේනන ඔප්ෂන් එකට ඔයගොල්ලෝ ක්ලික් කර ගන්න ඕනේ. ඉතින් සේව් ස්මාර්ට් ඔබ්ජෙක්ට් කියලා තියෙනවා. ඉතින් ඒකට ඔයගොල්ලෝ ක්ලික් එක දා ගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ මේ විදිහට මැසේජ් එකක් එයි. ඉතින් ඊට පස්සේ ඔයගොල්ලෝ පේනවා මෙතන පල්ලෙහා තියෙන මැද ඔබ්ජෙක්ට් කියලා එකක්. ඉතින් මේකට ඔයගොල්ලෝ ක්ලික් කර ගන්න ඕනේ. එතකොට අපි මේන් ඉමේජ් එකට යනවා. ඉතින් ඊට පස්සේ ඔයගොල්ලෝ පේනවා QR කෝඩ් එක ඇඩ් වෙලා තියෙනවා මේ විදිහට. ඉතින් අපිට මේක zoom කරලා zoom out කරලා බලා ගන්න හැකියාවකුත් තියෙනවා. ඊළඟට ඔයගොල්ලෝ අපහර ලේයර්ස් එකට යන්න ඕනේ. ඊට පස්සේ මේ උඩ තියෙන එකට උඩ තියෙන එකේ කළු පාට කොටස මේ විදිහට ටික් එක දාගන්න ඕනේ. ක්ලික් කරගන්න ඕනේ. ඊට පස්සේ අපිට අපි විස්තර ටික edit කරගන්න තමයි තියෙන්නේ මේ විදිහට. එතකොට ඔයගොල්ලෝ මේ ෂණික ඔයගොල්ලෝගේ keyboard එක open වෙනවා. ඉතින් ඊළඟට ඔයගොල්ලෝ පෙරුවා මෙතන name, plate number, fuel type මේ විදිහට මෙතන එහෙම ඒවම ඕනේ නෑ. ඔයගොල්ලන්ට කැමති දේවල් මෙතනදී edit කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මම මේ විදිහට ඒ ටිකම delete කරගත්තා. ඉතින් අපිට පුළුවන් වෙන දේවල් ටිකක් මෙතනදී edit කරගන්න. ඉතින් මේ විදිහට ඔයගොල්ලෝ කැමති දියම් මෙතන ටයිප් කරගන්න හැකියාවක් තියෙනවා. මම මේ විදිහට name කියලා ටයිප් කරගෙන ඉතින් නම ගහ ගන්නවා. ඉතින් ඊළඟට අපිට පුළුවන්
मिथन इट पास इंटमाक क्लिक करें पल्ले पोल मेटे इंट पास मम्मी दर वेहिकल नंबर की लगना पुल कमी टाइप कर मे विधि टाइप करते हैं पास मैं उड़ती है फैल्स वेटा मेक आप सेव स्मार्ट ऑब्जेक्ट की ऑप्शन दिखाते पास मेक दिन सेव इला इवर आप फोन इलाटे आप इतने पेन इकट्ठे क्लीक करते हैं पेन आदमी मे इमेज आप विस्तृत मेकमे अड्डा तीन ऐ थिंक अब तीन इमेज सेव करते मेको प्रिंट गन हेकिन मेक लमेट कर मेको पेन हेकिन मैं आप फैल्स फैल्स पेन मैं तीन एक्सट्रा तीना थिंक इला क्लीक करना क्लीक करना आपशन मेमो की आटमें इतने मे मोकन कड़ता है मोकन कड़ी मे विद्यार्थम इंट बेस कलते ओपन नीने पेन मित्र मे मोकी फोन रही मे कड़ी क्लीक कर कमार मे विद्यार इंट बेस ओपन नैन इतने पेन अतन निपटी मे निपटी किरोगन सीट सीएम करोनी सीट पास मे मट मेसेज मम्मी विद्य कट कर पल्ले मैं टीके दागंड तीना मैं टीके दागे सुधपाट पड़ कुटे तीना मंगल पेन दिखेला मैं कुटे मे विद्यार दागे तीन दागने पल्ले तीन सेवकिन बटन मे विद्य क्लीक करें तीन पास मे इमेज टीके फोन डाउनलोड आप बल मैं मेसेज हकीना अभी गेला थिंक मे विद्य इमेज सेव पास पुल मेरे प्रिंटे अगन पुल मैं पेन मित्र सेवना पास आप इमेज मोन विद्यार्थी तीयन के लिए अत्र मेवागे विद्य वाल भावित तपिटे अन्य लेसीएम आप पास तीन फोन मैं पेन का इसर नम फ्यूल स्टेशन फोन भावित ताण तीन तीना मे विद्यार्थी दिन इमेज डाउनलोड तीन थी पेना मे विद्य लसन टाइन थी पुल मेक लंग पात तीन कम्युनिकेशन दी मैं प्रिंट आउट लेमिनेट कर मे विद्य उदगा मैं शाखा पीते तामेक पल्ले मे वीडियो पल्ले सब्सक्राइब बटन क्लिक करें नोटिफिकेशन बटन क्लिक करें थिंक पीते हेमोटो शुभ दवसा।